මෛත්‍රපාල සිසිල මහත්තය තාම ප්‍රකාශයක් කරල නෑ. තිනිසා මට තාම හරිට කියන්නට බැහැ මෛත්‍රපාල සිසිල මැත්තුමා මේ සම්බන්ධයෙන් මොන ප්‍රතිචාරයක් දක්වයිද කියලා ජනතාව කොච්චර මගේ හැවොත්ම කියන්නේ නෑ මෙහම දෙයක් වෙලා නැහැ කියන එකයි මම තාම කියන්නේ මොකද මට හිතාගන්න බෑ දැන දැන මඩ වලකට මෛත්‍රපාල සිසිල මහත්තය පණීද කියලා මට හිතාගන්න බෑ. සුසිල් ප්‍රේමජයන්ත මහත්තය තිස්සත්ත නායකගේ පාර ගියාද කියන එක පිළිබඳවත් අපිට ගැටලුවක් තියෙනවා. මොකද අර අපි දැක්ක මාධ්‍යට කතා කරපු හැටි. රෝගෙන පුම්බගෙන බය වෙලා පිස්තෝලයක් පිටිපස්සේ තියාගෙන පත්තු කරගෙන නැත්තම් බෝම්බයක් බැඳගෙන ආවා වගේ. ඒ කියන්නේ මොකක් හරි එතන අස්සේ දෙයක් තිබුණා. ඒ නිසා මේ ඔක්කොම මුදල් වලට යට වෙච්ච ගේම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මම අවධාරණය කරනවා. මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක එක වේදිකාවේ නැගලා මහින්ද රාජපක්ෂව ජයග්‍රහණය කරන්න එතුමා එකතු වෙනවා කියන ප්‍රකාශය කරොත් දේශපාලන කියන්නේ අමුත්‍ත්‍ය පට්ටපල් බොරුවක්. රටේ ජනතාවගෙනුත් මම ඉල්ලීමක් කරනවා දේශපාලනය කරන්න එපා. ඡන්ද දෙන්නත් එපා. ලංකාවේ දේශපාලන ගැන තීන්දුව తీරන ගන්නත් එපා. මමත් දේශපාලනේ අතාරිනවා. දැන් මං හරින් ප්‍රනාන්දු මහතර අභියෝග කරනවා. අද තරමක් කලිසමක් ඇඳගෙන ඉන්නවනම් විලි ලැජ්ජා තියෙනවනම් වහාමාස් වෙලා තමන් කරපු ප්‍රකාශය අනුව කටයුතු කරන්න කියලා. කට තිබුණු පලියට කතා කරලා අද අමාරුවේ වැටලා ඉන්නවා හරින් ප්‍රනාන්දු මහත්තයා. එහෙම තමයි දේශපාලන උප්පර වැටි කරාම කුමන්ත්‍රණ කරාම ඒවා පාරාවරල්ලා බවට පත් වූ අවස්ථාවක් තමයි මේ.